ඇත්තස මේ අදහස ආවේ මමත් සෝෂල් මීඩිය කාරයෙක් නිසා. මම හැම්වෙලාම බලනවා දැන් අපි දේශපාලක්ඥ නිසා අපි උඩ බැලුවත් වැරදි අට බැලුවත් වැරදි හැරලා බැලුවත් වැරදි හැමදේටම මඩයක් වදිනවාමයි. ඒත් එක්ක මම පහුගිය කාලේ බැලුවා ගොඩක් මිනිස්සුගේ අතරේ කතාවක් තිබුණා. මේ අවංකව බොක්කෙන් හදවතින් ඕගලන්ගේ භාෂාවෙන් කියන්නේ හැමතැනම තිබුණා මේ විල්පත්තු කතාව. නෝක තමයි මූලික පාදක වෙච්ච හේතුව. ඒ විල්පත්තු කතාවේදී පැති දෙපැත්ත තුන් පැත්ත මම දේශපාලනයට අදාළම නැහැ. නමුත් මම දැක්ක මේකේ කෑ ගහන වැඩිම මිනිස්සු අඩුම ගානේ gedara තියෙන මල් පැලේකට වතුර දාන්නේ නැති උන්. ඉතින් මට එතනදී තමයි මේ අදහස දවසක් උදේ පාන්දර ආවේ පෙළපාලි යන්න සංදර්ශන කරන්න රණ්ඩු කරන්න මිනිස්සු ටිකට වැඩක් කරන්න කී දෙනෙක් මේකට කැප වෙයිද කියලා. අද දවසේ අපි මේ වෙලාවේ මෙතන හිටියට දැන් මේ වෙලාවේ බෝගම්බරදී අනුරාධපුරේ වැව්තවුල් වටේට මේ හැම තැනකම අපි ගස්සිටුවන වැඩසටහන ආරම්භ කරා. මෙතනින් තමයි අපි ආරම්භ කරේ. මෙතන සහෝදරයෝගේ කී දෙනෙක්ගේ අම්මලා තාත්තලා පිටරට ගිහිල්ලා ඔයගොල්ලෝ උගන්වන්න මහන්සි වුණාද මම දන්නේ නැහැ. හැබැයි හිතන්න අම්මා තාත්තා කෙනෙක් ඔයගොල්ලෝ මෙතනට හරි එවන්න ගොඩක් මහන්සිලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන් කලේ ගුණ සැලකීමක් වශයෙන් ඉගෙන ගන්න පළවෙනි අවුරුද්දේ මෙහෙට ආපු ෆස්ට් ඉයර් ශිෂ්‍යයෙක් කියලා. ගහක් පැල කරලා අවුරුදු 4ක් මෙහෙන් යනකොට ඒ ගහදියා දැක්කම එන සතුට මම හිතන්නේ ඔයගලන්ට හිතේ ඔයගලන්ගේ ජීවිතේ අනාගතේ මං ගොඩනගන්නේ මෙහෙමයි කියන්නේ. මම ජීවිතේ ගහක් වවපු මිනිහෙක් නෙමෙයි ඇත්තම කියනවා. මේ මම තාම අද වෙනතුරු මගේ ගහක් වවලා නැහැ. හැබැයි මම විශ්වාස කරනවා අදින් පස්සේ මම මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ සංකල්පය ඇති කරගත්තොත් ඒකේ මහා ලොකු හදවතට හිමින් හැදෙන පොඩි සතුටක් හදවතට එනවාමයි. සමාජයේ කතිකාවත කියන්නේ Facebook එකේ කාගේ හරි ඇද කියන එක නෙමෙයි. සමාජයේ කතිකාවත වෙන්නේ කාගේ හරි අඩුවක් හොයලා ඒකට කේලම් කියන එකවත් එහෙම නැත්නම් ඒකට තමන් අර්ථකථනය දෙන එකවත් නෙමෙයි. එකකින් යමක් ඉගෙන ගන්න එක. Social media වල හොඳ පැත්ත තමයි මම දැක්කේ අපිට එකතු වෙලා කරන්න පුළුවන් තරුණයෝ හැටියට එකක් ටෙලිකොම් එකට අදාළ කැම්පස් එකක් ඇරියට සමාජයේ මතය වෙනස් කරන්නේ කොහොමද කියන එක අපිට ආරම්භයක් කරන් පෙන්වන්න පුළුවන්. සමාජයේ දේවල් විවේචනය වෙන්න පුළුවන්. ඒකෙන් අපි විවේචනයට එකතු වෙනවද වෙනස් කරන්න එකතු වෙනවද? ওই දේ තමයි අපේ හදවතට අපි ගන්න ඕනේ. අපි වෙනස් කරන්න එකතු වුණොත් සමාජයේ මේ අපේ ඉස්සරහට ගේන දේවල් වල බොරු අර අපි කියන ආම්චයා ක්‍රිටික්ස් කියලා. උටුවේ ඉඳගෙන කතා කරන පුද්ගලයෝ වෙනුවට ගමට බැහැලා, ඇලට බැහැලා, දොලට බැහැලා ඒ වැඩේ කරන්න ඉදිරියට එන ශිෂ්‍යෝ පිටිසක් සමාජයේ තරුණ පරපුරක් වෙනවද කියන එක ඔබ සතු යුතුකම. මගේ ඉලක්කය තියෙන්නේ 30 වෙනිදා වෙනකොට ගස් අඩුම ගානේ පළවෙනි අදියරේදී ලක්ෂ 10ක ඉලක්කයට ගිහිල්ලා ලෝක පරිසර දිනයේ දවසේදී ජනාධිපතිතුමාට ඔබතුමාලවත් ආරාධනා කරගෙන කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා පෙන්නනවා අපි මෙච්චර ගස් ටිකක් හිටෙව්වා කටින් බතල හිටවන්නේ අද්දකින් පැල හිටෙව්වා අයියා. අපේ UMP